නිදහසේ ලොවෙහි සුන්දරත්වය තෙවනි ඇසකින් දකින්නට හැකියාව ඇති ඡායාරූප ශිල්පීන්ගේ තෝතැන්නවන I Love Photography segment එකෙන් අදත් අපි අරගෙන ආවේ ලස්සන ෆොටෝෂූට් එකක්. ඉතින් අපි ඒ දක්ෂ කැමරා ශිල්පියාව අපිත් එක්ක එකතු කරගත්තා. ඔහු ඩිල්ෂාන් ජයසිංහ. අයබෝන් ඩිල්ෂාන්. අයබෝන්. ඒ වගේම ඔහුගේ නිරූපිකාවවත් අපිත් එක්ක සම්බන්ධ කරගත්තා. මදිවදනි මිරාල්. අයබෝන්. අයබෝන්. ඉතින් කොහොමද දෙන්නටම? හොඳින් ඉන්නවා. සතුටෙන් ඉන්නවා. එතකොට ඩිල්ෂාන්. හොඳින් ඉන්නවා. සතුටෙන් ඉන්නවා. ඩිල්ෂාන්, ඔයා කොහොමද මේ ඡායාරූපකරණයට එකතු වෙන්නේ? මම මුලින්ම ඡායාරූපකරණයට යොමු වෙන්නේ පාසල් අවදීන් පසුව. ඒ කියන්නේ වර්ෂ 2013 න් පසුව. මේ වෙනකොට අවුරුදු 6ක් විතර වෙනවා ශාස්ත්‍රයේ. එතකොට මුලින්ම මම ඉදුණ කාණ්ඩය තමයි වයිල්ඩ් ලයිෆ් කියන ෆොටෝග්‍රැෆි කාණ්ඩය. एक टिकाक दूर करगने अद्दी मम पाठमाला की पैक हदरुआ ग्राफिक डिजाइन सह 3D एनिमेशन एंड वीडियो एडिटिंग एवा करगने अनगम इसराट मट लुक आसावा कावा फैशन इवेंट पैत्तट इतकोट इट पास तमय मंग फैशन इवेंट कीन पैत्तिंग इसराट एवमुने एवागेम ताव इसराटत यमा करन बलापुरुत्ते नो ए पैत्तिंग එතකොට මම කැමති මිරාල්ගෙන් අහලා දැනගන්න ඔයා කොහොමද මේ නිරූපණ ශාස්ත්‍රයට යොමු වුනේ කියලා. අතටම මම අවුරුද්දක් වගේ පුංචි කාලයක් තමයි මේ නිරූපණ ශාස්ත්‍රයට අවිල්ලා. මම අතටම නිරූපණ ශාස්ත්‍රයට එන්නේ නික් ජයමහා ගුරුවරයා සහ හැරිසන් කියන ගුරුවරුන් දෙදෙනාගෙන් තමයි මම නිරූපණය හදාරුවේ. उन दिदनागें निरूपणीय हदारुआट पसे मम ब्यूटी पेजेंट हेकट सहभाग्युना एक गियावृद्धे डॉक्टर प्रसाद देश प्रेम हतागे मिसिस ओशन वर्ल्ड ब्यूटी पेजेंट का एक मत प्लेस का लबुना इतनी तमाय मम इस हाट आवे इतनी अत्र अवृद्धे पुंछ कालिकी लकु गमनक अविल तीन किल मैं विश्वास कर අද දවසේ අපේ කතා බහට හේතුවක් වුණ මේ ලස්සන ෆොටෝෂූට් එක ගැනත් අපි කතා කරමු. මුලින්ම ඒකේ මම ගියේ පැජන්ට් එකේ මම දැක්කා මදිවදිනව. එතකොට මදිවදින දැක්කා ටිකක් අර අයි කැචින් එයා. ඉතින් ඒකෙන් හින්දා එයාට මම වෙනම කතා කරලා ෆොටෝස් ටිකක් ගත්තා මට වෙනම ෂූට් එකක් වශයෙන් අප්ලෝඩ් කරන්න කියලා. ඒක තමයි පොඩ්ඩක් අර මොඩලින් පැත්තට පර වෙලා තියෙන හින්දා ඒක ग्लैमरस वगे टीका हिंदी एक प्रोडक्ट फेमस ओ अत मम दिलशा हजन गति पजेंटे सहभाग वेलावे पजेंटे कैन द मोस्ट ग्लैमर ऑफ ब्यूटी पजेंट मिस्टर मालिक राण सिंह तमें पजेंटे आने ऑडिशन सहभाग वेलावे तमें मट दिलशा हम बोने अतम अनी आएगे फोटोस वलट वड़ा मम गोड़ा कमती दिलशान माव कैच कर लिबुन विद्य सह कने मग अतर मैं अलग तिबुन फोटोस वलट गोड़ा कमती मुकद एक मम विनाशम विधि हेकट दाकिन मम कमती विधि हेट या एक मगे विरा अतर दिन नट मैं अन्न मुकद मगे फोसस टीका या हर इट कैच कर लिबुन ऐ थिंक मम हों फोटोग्राफी के खैटीट दाकिन दिलशान मंग अतर महारि कमती दिलशान एक इस हट वैड कर ඉතින් කියන්න කොමිරල් මේ ෆොටෝෂූට් එකේ ඔයාගේ හෙයා මේකප් කස්ටියම් සකස් වුණ විදිහ කස්ටියම් එක ගැන කියනවා නම් අතරම කස්ටියම් එකේ ඩිසයින් මම ඒක ඒ කියන්නේ මැටීරියල් පවා තෝරගත්තේ මම ගොඩක් වෙලාවට මගේ පර්සනල් කොස්ටියම් මමම ඩිසයින් කරලා මමම මැටීරියල් තෝරගෙන තමයි මම ඒක කියන්නේ මහලා අඳින්නේ. ඉතින් මේකප් හෙයා ගැන කියනවා නම් මගේ පර්සනල් මේකප් ආටිස් තිලිනි පෙරේරා මං එයාට හරි කැමති යාගේ මේකප් සහ හෙයාස් වලට හෙයා ස්ටයිල් වලට. ඉතින් එදා පජන්ට් එක දවසේ එන දවසෙත් मगे पर्सनल मेकअप आर्टिस्ट तिलिन पेरेरा तमाय मेकअप एक सह हेयर एक सकस कले इतकोटे डिल्शान किया ने वाटे इदाम हम्बुन फोटोग्राफर के ने कोहो मदे यात्ते का वैड किरी मा दिल्शान गैन अतरे मामा में वेनस विधि हेकटे दाखिनो आ वेनस विधि फोटोग्राफी के ने और ऐसे पेन सुंदर दे वेलावे में हरियट कैच करगान पुगले खैटियट तमें मामा दिल्शान दाखिने थिंक होंद फोटोग्राफी के ने इस तरह मामे आते वैड करान कैमती
ඉතින් දිල්ෂාන් කියන්නේ මම දකින විදිහට මේ ෆොටෝග්‍රැෆි ශාස්ත්‍රයේ එන්න හොඳ තියුණු ඇසක් තියෙන ෆොටෝග්‍රැෆි කෙනෙක්. එතකොට දිල්ෂාන් ඔයා මේ ෆොටෝ ෂූට් එකට යොදාගත්ත තාක්ෂණය ගැන අපි කතා කරමු. මම කැමරා යූස් කරන පැත්තෙන් ගත්තොත් Nikon යූසර් කෙනෙක් මම. Nikon වල කැමරා දෙකක් දැනට යූස් කරනවා. Nikon D610 සහ 750. ඒ දෙක අතරින් මම වැඩියෙන්ම කැමති කැමරා තමයි Nikon D750 කැමරාව. ඒකත් එක්ක 7200 ලෙන්ස් එක ඉදවගෙන තමයි මේ ෆොටෝස් ටික මම ගත්තේ. ඒකට ලයිටින් වලට ගත්තොත් එක්ස්ටර්නල් ලයිට් යූස් කරන්න බෑ. එදා ප්‍රෙසන්ට් එකක් දවසක් ඕඩිෂන් එකක් දවසකින්ද. එතකොට මම යූස් කරේ ෆ්ලෑෂ් ගන් එකක්. ඒක Nikon වලටම Nikon වලටම එන ෆ්ලෑෂ් ගන් එකක්. Nikon SP910. ඒ ටික තමයි ඉක්විප්මන්ට් අතින් මම යූස් කරලා තියෙන්නේ. එතකොට එඩිටින් පැත්ත ගත්තොත් මම Lightroom සහ Photoshop කියන දෙකෙන්ම එඩිටින් වෙනවා. Lightroom output එක Photoshop වලට අරගෙන තමයි මම ඒක action එකක් කරා ඒක කරන්නේ. Actions මම කලින් create කරලා තිනවා. එතකොට මට output එක දෙන්න ඉක්මනට ලේසි හින්දා. එහෙම තමයි මගේ technically පැත්ත සකස් වෙන්නේ. එතකොට ඩිල්ෂාන් ඔයාට මේ photo shoot එක හොඳට කරගන්න මිරාල් මොන වගේ සහයෝගයක්ද ලබා දුන්නේ? විරාල් ගැන කතා කරනවා නම් එයා මම මුලින්ම කිව්වා වගේ ටිකක් ආයි කැචින් කෙනෙක්. එතකොට මම දැක්කා විරාල් ඉන්න ඔඩිෂන් එකේ. ඊට පස්සේ ඔඩිෂන් එයාගේ ඔඩිෂන් එක ඉවරලා මම කතා කරා වෙනම පින්තූර ටිකක් ගන්න, ඒ කියන්නේ එයාගේ ෂූට් එකක් වශයෙන් කරන්න. එතකොට විරාල් ඇවිල්ලා එයාත් එක්ක පොඩ්ඩක් කතා බහ කරද්දි තේරුණා එයා ටිකක් ෆ්‍රෙන්ඩ්ලි කියලා. ඉතින් එතකොට ඒ ෆ්‍රෙන්ඩ්ලි වෙච්ච වෙලාවේ තමයි මම එයා දෙන පෝසින් එක බැලුවාම පෝසින් හොඳයි කියලා හිතන ගොඩක්ම. මම කියන්නත් කලින් එයා පෝස්ට් කළා ඒ ෆොටෝස් එක ලස්සනට ඇවිල්ලා තිබ්බා. ඒකයි මේ තරම් හොඳට ඒ ෂූට් එක වුණේ කියලා මම කියන්න කැමතියි. ඉතින් කොහොමද ඔය දෙන්නට මේ ෆොටෝ ෂූට් එකට ලැබෙන ප්‍රතිචාර? ප්‍රතිචාර ගත්තොත් ගොඩක් හොඳ ප්‍රතිචාර වගේක් තියෙනවා. ඒ වගේම මේක වෙබ් පේජ් වලත් ගිහිල්ලා තිබ්බා. මොඩල්ස් පේජ් වල ගොඩක් මදිවදිනේ තමයි හයිලයිට් වෙලා තියෙන එකේ එයාගේ පික්චර්ස් වල හැටියට සහ එයාගේ රූපයට. ඉතින් ඒ වගේ දේවල් තමයි ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා මේ ෆොටෝ ෂූට් එකට. ඔව්, ඒ වගේම කියනවනේ ඇත්තටම මට විතරක් නෙමේ දිල්ෂාන්ටත් ඒකේ කොටසක් හිමි වෙන්න ඕන. මොකද මට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ වුණා Facebook එක හරහා, Instagram එක හරහා. මං හිතන විදිහට එක ෆොටෝ එකක් තේනවා. මං හිතන මේ ෆොටෝ එක තමයි වැඩිම ලයික්ස් හම්බ වෙච්ච ෆොටෝ එක. ඉතින් මම කලින් කරපු ෆොටෝස් එක්ක බලනකොට මේ ඇත්තටම අහඹ සිදුවීමකින් අහඹ ලෙස සිදුවුණු ෆොටෝ ෂෝට් එකක්. ඉතින් මේ ෆොටෝස් වලට ලැබුණු ප්‍රතිචාර Facebook Instagram එක හරහා බොහොම ඉහළයි. ඉතින් ඒකේ තෑන්ක්ස් එක මට විතරක් නෙවෙයි ඇත්තටම දිල්ෂාන්ටත් ඒකෙන් කොටසක් හිමි වෙයි යුතුයි කියලා මම හිතනවා. ඉතින් කියන්නකෝ දිල්ෂාන් මොනවද අලුතින් එන්න තියෙන වැඩ කටයුතු? අලුතින් එන වැඩ කටයුතු කියන්නේ මම නිදහස් වෙලාවට තමයි ඇත්තටම ෆොටෝ ෂූට් එකක් ෆැෂන් ෆොටෝ ෂූට් එකක් වගේ කරන්නේ. ඒ අතරතුරදී මම දැනට රැකියාවක් කරන ප්‍රය පෞද්ගලික අංශයේ ඒ රැකියාව කරන ගමන් තමයි ෆොටෝග්‍රැෆි කරන්නේ මම. එතකොට ඉස්සරහට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා මම කරන වැඩ කටයුත්තත් එක්ක මගේම කම්පැනියක් පටන්ගෙන ඉදිරියට ඒකේ වැඩ කටයුතු කරන්න. ඒකට මට උදව් වෙනවා මම හිතන්නේ මම කරන ඩිග්‍රී එක. ඩිග්‍රී එක ඉවර වෙලා මගේම කියන කම්පැනියක් පටන්ගෙන ඉස්සරහට වැඩ කටයුතු කරන්න යන තමයි මගේ ආසාව. ඒ වගේම තව පොඩිංචි බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා පිටරටට ගිහිල්ලා ඒ රටේ පොඩි ෆොටෝ ෂූට් එකක් කරලා ඒක පබ්ලිසිටි එකක් කරන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒක පුංචි හිණයක් මගේ. ඒ වගේ දේවල් තමයි මගේ ඉස්සරහට වැඩ කටයුතු වල හෙදිලා තියෙන්නේ. ඉතින් අපි මිරාල්ගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු. ඔව්, ඇත්තටම මම මේ වෙනකොට the most glamour of beauty pageant එකේ contest එකෙක්. ඉතින් ඒ වගේම තමයි නොවැම්බර් මාසේ ගැන කියන්න ඕනේ. නොවැම්බර් මාසේ සුපර් මොඩල් ඉන්දියා කියලා පජන්ට් එකකට සහභාගී වෙන්න මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම ඒ ඉගෙන ගැනීම කටයුතු, ඒ කියන්නේ
මොඩල් කරන දේවල් ඒ දේවල් මේ වෙනකොට හරියටම නිවැරදිව අධ්‍යයනය කරගෙන යනවා ඊට අමතර ගැන කියනවා නම් මගේ පෞද්ගලික පුංචි බිස්නස් එකක් කරනවා ඉතින් ඒක ඒ ගොඩක් වෙලාවට ෆ්‍රී වෙලාවට ඒ පුංචි බිස්නස් එකෙත් තමයි මම ඉන්නේ ඉතින් හොය දේවල් තමයි ඉතින් ඔබ ෆොටෝග්‍රැෆි වෘත්තියේ අවුරුදු 6ක් පුරාවට නියැලීලා ඉන්නවා. ඉතින් ඔබට හොඳ අත්දැකීම් තියෙනවා. ඉතින් අපිට කියන්නකෝ මේ ෆොටෝග්‍රැෆි වෘත්තිය කරගෙන යද්දී ඔබට ඇති වුණ බාධක මොනවද? බාධක ගත්තොත් බාධක ගොඩක් තියෙන්න පුළුවන්. ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ ගොඩක් ෆොටෝග්‍රැෆි කරන අය අතර පොඩි තරඟයක් තියෙනවා. ඒ වගේම එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට කරන දේවල් වෙනස් වෙනවා. එතකොට බාධකත් ඒ වගේම තමයි ඒ වගේම අපි කරනකොට සමහර අතපස් වීම වෙනවා එතකොට අපිට ෆොටෝස් අප්ලෝඩ් කරද්දී ඒ වගේ සිදුවන බාධක තියෙනවා එතකොට සමහර ඒ වගේ බැනුම් අහන්න පාව වෙනවා සමහර අයට එඩිටින් හොඳ නැහැ කියනවා සමහර අය කියනවා ඒවැයි මේ මේ අඩුපාඩු තියෙනවා කියලා ඒ ඔක්කොමත් එක්ක ඉතින් බාධක ගොඩක් තියෙනවා මේ ෆීල්ඩ් එකේ ඒ වුණාට හොඳ පළපුරුද්දක් ඇති වේක කරනකොට සහ ඉගෙනගෙන දෙයක් කරනකොට නොදන්න දෙයක් YouTube හරහරි බලලා කරනකොට ඒ කියන දෙයක් ඉගෙන ගන්නවා ඒකෙනා. එතකොට ඒ වගේ වුණාම අපිට බාධක අඩුවෙන් මේවා කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම ඩිල්ෂාන් ඔබට අමතක නොවන සිදුවීමුත් ඇති. ඔව් ඇත්තටම අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. යතින් කතා කරනකොට අපි ෂූට්ස් පැත්තෙන් කතා කරනකොට ගොඩක් බීච් ෂූට් වගේ බීච් ෂූට් වල බීච් ආශ්‍රිතව ෂූට් කරද්දී සිදුවෙච්ච සිදුවීම් තමයි ගොඩක් හුලං හින්දා මගේ ඉක්විප්මන්ට්ස් ඩැමේජ් වෙලා තිනවා. ඒ අතරින් සමහර දවස්වල වැහි සහිත දවස්වල අපි ගිහලා ෂූට්ස් කරාම සාමාන්‍යයෙන් ලිස්සන වැටෙන වෙලාව පවා තිනවා. ඒ හැම එකක්ම තමයි අමතක නොවන සිදුවීම් වශයෙන් කියන්න තියෙන්නේ. එතකොට මිරාල් අවුරුද්දක් වැනි කෙටි කාලයකදී ඔබ මේ ඇවිල්ලා ඉන්න තැන ගැන අද ඉන්න තැන ගැන ඔබ තෘප්තිමත්ද? ඔව් ඇත්තටම අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයි පුංචි කාලයක්. ඉතින් මම ඇත්තටම බලාපොරොත්තු නොවුන විදිහට මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ආපු දුර ගැන ඇත්තටම සතුටු වෙනවා. මොකද මම ඇත්තටම ලොකු ගේම් එකක් කියන්නේ ලොකු තරඟකාරීත්වයක් තියෙනවා මේ ෆීල්ඩ් එකේ. මොකද අපි හා සමානවම තව ටැලන්ටඩ් අය කියන්නේ මේ ශේෂ්ත්‍රයට අලුතෙන් එන ගොඩක් අය ටැලන්ටඩ්. ඉතින් ඒගොල්ලොන්ට එක්ක අපි ඇත්තටම ලොකු තරඟයක් දෙන්න ඕනේ. අපි මේ ෆීල්ඩ් එකේ තව ඉස්සරහට යන්න නම් ඉතින් මම මේ පුංචි කාලය තුලදී ඇත්තටම මේ මොඩල් ෆීල්ඩ් එකේ ගොඩක් දේවල් ඉගෙනගෙන තමයි මම ලැබපු දේවල් ජයග්‍රහණය සහ තව තව දේවල් ලැබලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ලොකු තරඟකාරීත්වයක් තියෙනවා මේ ෆීල්ඩ් එකේ. නිකම්ම අපි හිතන විදිහට යමක් කරන්න හරි අමාරුයි. ඉතින් මිරාල් ඔබට අවුරුද්දක් වැනි කෙටි කාලයකදී මේ වගේ තැනකට එනකොට ඇතිවෙන බාධක වැඩි කියන්නකෝ ඔබට මොන වගේ බාධකද ඇති වුනේ කියලා. අනිවාර්යෙන්ම බාධක නම් ඇත්තටම නොතිබුණා නෙවෙයි කියනවා නම් ගොඩක් තියෙනවා. නමුත් මම එක සිදුවීමක් කියන්න කැමතියි. ඇත්තටම සමහරක් අවස්ථාවලදී මම නොකළ වරදකට නොකරපු දේවල් වලට කියන්නේ චෝදනා ආපු අවස්ථා නොතිබුණාම නෙමෙයි. ඉතින් ඒ වෙලාවට ඉතින් ඇත්තටම මම කරන්නේ මම ඒ වැරද්ද නොකළා වුණත් මම කරන්නේ නිශ්ශබ්ද වෙන්න එක. මොකද මම සාමාන්‍ය ලයිෆ් එකේ වුණත් නිශ්ශබ්ද නිහඬ චරිතයක් නිසා. ඉතින් එක සිදුවීමක් කියනවා නම් ඇත්තටම මම ෂූට් එකකට ගිහිල්ලා හීල් එකක් දාලා ඒ ෆොටෝ ෂූට් එකකදී ඒ ෂූට් එක කරන අවස්ථාවේදී හීල් එක කැඩිලා මගේ කකුල ඩැමේජ් වුණා මට මතකයි. ඉතින් ඒ වගේ ආබාධ තත්ත්ව වලට ගොඩක් මුහුණ පාලා තියෙනවා. channel c i love photography segment එක ගැන ඔය දෙන්නට මොකද හිතෙන්නේ? ඒක ගැන කතා කරනවා නම් මුලින්ම ස්තුති වෙන්න ඕනේ channel c එකට මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම අපි වගේ අලුතෙන් එන අයට සහ ක්ෂේත්‍රයේ ඉන්න අයට මේක ගොඩක් ලොකු පිටුවහලක්. ඒ වගේම මොඩලින් කරන අයටත් මම හිතන්නේ ඒක ලොකු ඔපචුනිටි එකක් ඉස්සරහට කරන් යන අයට අලුත් මුහුණු ඉස්සරහට අඳුන්නලා දෙන්න. ඉතින් මම ගොඩක් ස්තුති වෙනවා channel c ට මේ අවස්ථාව ලබා දුන්නට. channel c ආයතනයට thanks කරන්න කැමතියි. ඉතින් අදටම ෆීල්ඩ් එකට අලුතෙන් එන අයට මේක ලොකු හොඳ වැඩසටහනක්.
අද I love photography segment එකට අපිත් එක්ක එකතු වුණේ දිල්ෂාන් ජයසිංහ සමගින් මදිවදනි මිරාල්. ඉතින් බොහොම ස්තුතියි ඔය දෙනට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ස්තුතියි ඔබට.